සැහැල්ලු දුම්රිය විවාදයට එන්න චම්පිකගෙන් හඳුන්ට අභියෝගයක්. සම්පත් බැංකුව මුලපිරු සමාජ සත්කාර වැඩසටහන් වසර ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජීවිත දහස් ගණනකට ධනාත්මක ලෙස බලපා ඇත. අද වන විට සම්පත් බැංකුව ආයතන වගකීම් සඳහා ආසියාවේ හොඳම බැංකුව ලෙස කීර්තිමත් යුරෝ මනි සම්මානය දිනාගත් පළමු ශ්‍රී ලාංකික බැංකුව බවට පත් වී ඇත. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. සුපිරි බව තහවුරු කරගන්න, දියවැඩියාව පරද්දන්න. ජින්සොමෙන් සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳව තමන් සමග විවාදයකට එන්නේ යයි ජාතික ජනබලවේගයේ සුනිල් හඳුන්නැති මහතාට අභියෝග කරන්නේ යයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසා තිබෙනවා. සමගි ජන සන්ධානයේ පූගොඩ ජනරැළිය අමතමින් ඔහු මේ කාරණය කිව්ව කියලා තමයි අද වාර්තා කරන්නේ. සැහැල්ලු දුම්රිය ගැන විවාදයකට එන්න චම්පිකගෙන් හඳුන්ට අභියෝගයක්. පුදුම අභියෝගින දැන් කරන්නේ නේද? මේ සැහැල්ලු දුම්රියට යන්න පුළුවන් එක පැත්තකට විතරයි කියලා කියපු අයත් එක්ක ආයෙ සැහැල්ලු දුම්රියක් ගැන මොන විවාදද නේද? ඔබත් හිතන්න සැහැල්ලු දුම්රිය මේ මාර්ගයේ යන්න පුළුවන් එක පැත්තකට විතරයි. ඒතර අනිත් පැත්තට මිනිස්සු කරේ තියාගෙන නැති අරන්ගෙන මැත්තේ. එහෙම කතා කියපු අයත් එක්ක සැහැල්ලු දුම්රිය ගැන විවාදයකට පාටලී චම්පික රණවක මහතා ගිහිල්ලා වැඩකුත් නැහැ. දුම්රිය යන්නේ එක පැත්තකට කිව්වනම් ආයෙ ඉතින් ඒ විවාදය ගැන කවර කතාද කියලා තමයි අපිට අහන්න වෙන්නේ. මොකද ජනතා විමුක්ති පෙරමුණේ සමහර අය පහුගිය කාලේ කියේ ගියේ ඔය දුම්රියට යන්න පුළුවන් එක පැත්තකට කියලා විතරයිනේ.